මේ බද්දක් හඳුල්ලා දෙන්නේ තොගරාවලට විතරයි. ගමේ කිතුල් ගහක් කොල් ගහක් මැද ගන්න කෙනාට නෙවෙයි. රජයටත් නොලැබෙන, ජනතාවටත් නොලැබෙන, නිෂ්පාදකයින්ටත් නොලැබෙන, ජාවාරම්කරුවන් විසින් රැස් කරගන්න ආදායම රජයට ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළ. ඒ නිසා මේකෙන් අලුත් බදු පැනවීම, ජනතාවට නැවත බදු බර පැනවීම සිද්ධ වෙන්නේ නැහැ. කාලයක් තිස්සේ විවිධ ජාවාරම්කරුවන් විසින් රාජ්‍ය ආදායමෙන් සොරකම් කළ කොටසක් තමයි අපි ගන්න යන්නේ. අපි වියදම් කරන මුදලට වැඩිය මේ රටට ඒකේ ප්‍රතිඵලය අරන් දෙන්න අපි දැනගන්න ඕනේ. ඒකට නම් නවීන තාක්ෂණය ගේන්න ඕන. ඒ වගේම විදේශ වෙළඳපොළ ඉලක්ක කරලා අපි වගා කරන්න. වර්තමාන ජනාධිපතිතුමා නිරන්තරයෙන්ම මට කියන දේ තමයි විදේශ වෙළඳපොළට අවශ්‍ය දේවල් හදන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අද අපට ආයිපාරක් හොඳ අවස්ථාවක් අපට උදා වෙලා තියෙනවා. මේ අවස්ථාව අපි ජයග්‍රහණය කරන්න නම් අපි සංවිධානාත්මක වෙන්න ඕන, අපි ශක්තිමත් වෙන්න ඕන. හැබැයි අද පොහොට්ටුවට අර ගිය පාර කතර ගහපු අයත් අද ඉන්නවද නැද්ද කියන එකේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ අයට ආයිපාරක් මහගෙදරට එන එකේ කිසිම ගැටලුවක් නැහැ. දැන් අපිට ආර්ථික නිදහස ලබා ගන්න ඕන නම් අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. අපිට වෙන් වෙලා නිදහස ලබා ගන්න බැහැ. දින්නත් පෙරදුනත් අදාළ නැහැ. එකගතාවයේ වැදගත්. එහෙනම් මේ මහජනයා කල්පනාවෙන් මේ දිහා බැලීමුත් තිබෙනවා. වෙන පාරක් නැහැ. දූෂණ විරෝධී පනත දූෂිතයන් රැකීම සඳහා මේ පනතේ බොහෝ දුර්ලතා තියෙනවා. හැබැයි ඒ වරකමට එරෙහිව උදේවස සාකච්ඡා කරන ගමන් මේ දුර්ල පනතවක්වත් සම්මත වීම රැකීමට තමයි පොහොට්ටුව මෙදිහත් වෙලා තින්නේ කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. තත්වයෙන් බාල ප්‍රවිතීන් බාල පරීක්ෂණයකින් තොරව දෙන බෙහෙත් නිසා මිනිසු මැරෙනවා. ඒක වහාම විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්. මහා ගින්නකට අහුවෙච්ච මිනිස්සෙක් ඒ ගින්නෙන් ගලව ගත්ත ගමන් මහා විපතකින් ගැලවුණා කියලා හිතනවා. ඉතින් අපි හිටී තත්වයේ හැටියට සාපේක්ෂව මිනිසුන්ට එහෙම දෙයක් දැනෙනවා. නමුත් ඒ දැනීම ඇත්ත නෙවෙයි. මේ රට විශාල සෞඛ්‍ය පරිපාලනය වහාම වෙනස් කළ යුතුයි. මේ අමතිකම කරන්න තව සුදුසු කෙනෙක් පත් කරන්න පුළුවන්. ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.